බවට පත් වුණේ. ඒ අනුව විශේෂයෙන්ම 3000කට අධික ප්‍රමාණයක් විශේෂයෙන්ම මේ රටවල් දෙකේම ඉන්නවයි කියන තොරතුරු අපිට ලැබිලා තියෙනවා. එක පැත්තකින් රුසියාවෙත් අනෙක් පැත්තෙන් යුක්‍රේනයේ. රුසියාවට විශාල ප්‍රමාණයක් අපේ හිටපු හමුදා භටයින් යැවීම පිළිබඳව මම දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කතා කරා. ඒ අනුව රජය විසින් දැන් පියවර අරන් තිබෙනවා. විශේෂයෙන්ම මේ රුසියාවට යවන ලද අය වෙනුවෙන් යම්කිසි සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට යන්න. මීට පෙරාතුව අලි ශබ්‍රිමැත්තුමා අපේ විදේශ කටයුතු අමාත්‍යතුමා ගිහිල්ලා රුසියාවේ විදේශ කටයුතු අමාත්‍යතුමා හම්බුණා ගිය තිබුණ සමුළුවකදී. එදිනින් පස්සේ තමයි මේ ක්‍රියාදාමය නැවතත් සක්‍රිය බවට පත් වුණේ. ඒ අනුව විශේෂයෙන්ම 3000කට අධික ප්‍රමාණයක් විශේෂයෙන්ම මේ රටවල් දෙකේම ඉන්නවයි කියන තොරතුරු අපිට ලැබිලා තියෙනවා. එක පැත්තකින් රුසියාවෙත් අනෙක් පැත්තෙන් යුක්‍රේනයේ. යුක්‍රේනයේත් විශාල පිරිසක් ඉන්නවා. යුක්‍රේනයේ වගේම රුසියාවෙන් අල්ලගත්ත සෑහෙන පිරිසක් ඉන්නවයි කියන කාරණේ විශේෂයෙන් ශ්‍රී ලාංකිකයෝ අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ අනුව විශේෂයෙන් අපි හෙට බලාපොරොත්තු වෙනවා තාරක බාලසූරිය මැතිතුමා නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යතුමා විදිහට එතුමාගේ නායකත්වයෙන් මමත් ඒ වගේම ගාමිණී වළේපුඩු මැතිතුමා ඇතුළු පිරිසක් රාජ්‍ය දූත කණ්ඩායමක් විදිහට අපි සම්බන්ධ වෙනවා. රුසියාවේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයාත් ඒ වගේම නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු ඒ නිලධාරීන් හමු වෙන්න. මේ මූලික කරුණ බවට පත් වෙන්නේ අපි ඇත්තටම පළවෙනි කාරණේ තමයි විශාල පිරිසක් ජීවිතක්ෂයටපත් වෙලා තිබෙනවා. ඒ වගේම විශාල පිරිසක් අතුරුදහන් වෙලා තිබෙනවා. දැන් විශේෂම කාරණේ තමයි රුසියාවට රැගෙන ගිය අය ඒ මරණයටපත් වුණෙන් පස්සේ ඒ අයගේ සාමාන්‍යයෙන් මලසිරුරු අරගෙන ඉන්නේ නැහැ. ගෙනියන්න බෑ. මොකද කිලෝමීටර 500ක් 1000ක් ඈතින් තමයි උන් ඒ යුද භූමියේ තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මිය ගිය අය පිළිබඳව තොරතුරු අපි ගාව නැහැ. සමහර අය කියනවා මෙතන හිටියා අද මරුණා ඊයේ මරුණා කියලා කියනවා. නමුත් නිවැරදි තොරතුරු ප්‍රමාණයක් අපිට ලබා ගන්න අවශ්‍යයි. ඒ වගේම විශේෂයෙන්ම ඒ අයට වන්දි ලබා ගැනීමේ ක්‍රමයක් විශේෂයෙන්ම මිය ගිය අයටත් ඒ වගේම අතුරුදහන් වෙලා ඉන්න අය සම්බන්ධවත් නිවැරදි තොරතුරු ප්‍රමාණයක් අපි රුසියානු ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උන්ගෙන් ඒ සම්බන්ධව අපිට අපේ පවුල්වලට ගන්න පුළුවන් වන්දි ප්‍රමාණය මොකද්ද කියලා අපි කතා කරගන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනි කාරණේ තමයි දැනට තුවාල ලැබලා ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ තුවාල ලැබලා ඉන්න පිරිස නැවත වුන් යුද්ධයට යවන තත්ත්වයක් තමයි ඇති වෙලා තිබෙන්නේ. දැන් ඊයේ 3 දෙනෙක් මේ කැම්ප් එකකින් පැනලෙන් අදපුවයින් පස්සේ එයාව අල්ලගෙන එයාට හොඳටම පහර දීලා තියෙනවා. මෙවැනි වාතාවරණයක් තිබෙනවා. අපි දිගින් දිගටම මේ ක්‍රියාදාමය කතා කරා. ඒ වගේම ඒ අය ඒ තුවාලලා ඉන්න අය ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අපි රුසියානු බලධාරීන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඒ තුවාල වෙලා ඉන්න අයගේ අයට ගන්න පුළුවන් වන්දි මුදල් ප්‍රමාණය මොකද්ද කියලත් අපි බලාපොරොත්තු වෙනවා කතා කරන්න. ඒ ඊට අමතරව විශේෂයෙන්ම දැනට රුසියානු යුද භූමිය තුළ ඉන්න ඒ වගේම ලංකාවට එන්න කැමැත්තෙන් පසු වෙන. මොකද සමහර අය එන්න කැමැත්තක් නැති අයත් ඉන්න බව අපි දැනගෙන තිබෙනවා. ලංකාවට එන්න කැමැති අය සම්බන්ධව ඇත්ත වශයෙන් නිකං තීන්දුවක් ගන්න බෑ. ඒක රුසියාවේ ආණ්ඩුවත් එක කතා කරලා ඒ අසංකල දින ගිවිසුම නැවත සංශෝධනය කරලා අඩුමතරමේ වන්දියක් හෝ ගෙවලා ගන්න පුළුවන් විදිහ වැඩපිළිලක් අපි සකස් කරගන්න ඕනේ. ඒකත් සාකච්ඡා මට්ටමේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ අයගේ පඩි ලබා ගැනීම සම්බන්ධව විශාල අර්බුදයක් තියෙනවා. මාස ගන්නකින් ඔවුන්ට ලංකාවේ ඉන්න අයට පඩිය ගෙවලා නැහැ. ඒ වගේම විශේෂයෙන්ම මේ පඩිය සමහර වෙලාවට රුසියාවේ ඉන්න තරවකරුවන් විසින් ඔවුන්ගේ බැංකු ගිණුම් වලට දාගෙන තිබෙන බවත් අපිට තොරතුරු දැනගන්න ලැබිලා තියෙනවා. ඒ අය සම්බන්ධවත් අපි අපේ තොරතුරු සියල්ල ඔවුන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් ලංකාවේ දැනට සෑහෙන ප්‍රමාණයක්කට අපි දන්නවා විශේෂයෙන්ම විශ්‍රාම වැටුප ඔවුන්ට ලැබෙනවා. නමුත් මේ විශ්‍රාම වැටුපත් දැන් නතර වෙලා තියෙනවා. මොකද හේතුව ලංකාවේ ඉන්න ඒ පවුල්වල යම් කරුණුකාරණා පිළිබඳ කතා කරනකොට උන්ගෙන් ඉල්ලනවා මේ අය ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියන කාරණේ සාමාන්‍යයෙන් ග්‍රාම සේවා නිලධාරී මහත්මයාගේ ආරම. ඉතින් එතකොට මේ අය පිළිබඳ තොරතුරක් නැති වුණ ගමන් කරන්නේ ග්‍රාම සේවක මහත්මයා විසින් මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යවලා
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛන අනුව ඒ අයගේ විශ්‍රාමයට සම්පූර්ණයෙන් නතර වෙලා තියෙනවා. ඒ නිසා දැන් එක පැත්තකින් තමන්ගේ ස්වාමියා නැහැ, එක්කෝ ඌ අතුරුදාන් විලාස මාලට මිය ගිහිල්ලා, ඒ වගේම අනික් පැත්තෙන් ඌට ලංකාවේ ඌට පඩියක් හම්බ වෙලා නැහැ, ඊළඟට ඌට කිසිම මේ වන්දියක් ලබා දීලා නැහැ. ඊට අමතරව අද වෙනකොට ඒ පවුල් වල සිද්ධ වෙලා තියෙනවා ඔවුන්ගේ විශ්‍රාමයටපත් නැති නිසා ඉතාම අන්ත අසරණ තත්ත්වයකට ඔවුන් පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ පිළිබඳව සානුකම්පිතව සලකා බැලලා යම් කාලවකවානුවක් තුල හෝ මේ විශ්‍රාමයටපත් ගෙවීම සඳහා වන කාර්යභාරය ඉෂ්ට කිරීම සඳහා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා කරුණාකරලා මේ අය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වලා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම ලංකාවේ තියෙන අරගෙන තිබෙන පොලි මුදල් නිසා ඔවුන් විශාල අසරණ භාවයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණු පිළිබඳව අපි රුසියානු සමුවන්ඩුවත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රුසියාව කියන්නේ අපිට විශාල ශක්තියක් දුන්න රටක්, අපිට අමාරු වෙලාවල් වල විශාල ශක්තියක් මේ අපේ රටට දුන්න රටක්. ඒ නිසා අපි රුසියාවත් එක්ක මේ කතා කරන්නේ ඉතාම සහෝදරාත්මක බැඳීමකින්. ඔවුන් එක්ක සාකච්ඡා කළා මේ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන් එක්ක හොඳ පිළිතුරක් අපිට ලබා ගැනීම සඳහා වන ක්‍රියාදාමයක්, නැතුව ඔවුන් එක්ක මේ අපේ මැසිවිලි කියලා ඔවුන් එක්ක රණ්ඩු වෙන්න නෙමෙයි අපේ බලාපොරොත්තු තියෙන්නේ. විශේෂයෙන්ම රටට කරලා තිබෙන ශක්තිය නැත්නම් අපිට දීලා තියෙන ශක්තිය පිළිබඳව අපි අගය කරන ගමන් ඔවුන් එක්ක මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් යුක්‍රේනයේ විශේෂයෙන්ම එය පාලනය වෙන්නේ විශේෂයෙන් නැටෝ සමුළුවේ පිරිස එක්ක. ඒ නිසා ඔවුන් එක්කත් සාකච්ඡා කරලා ඒ අයව බේරා ගැනීම සඳහා වන ක්‍රියාවලියකටත් අපි බලාපොරොත්තු වෙනවා යම් කාර්යභාරයක්.